රහීම් අපි අද මෙතැන්ට පෙමිණියේ මුස්ලිම් ජනතාව ඒජාපයට දීපු චන්දවෙලි ඒජාප පක්ෂයට හම්බුණ බෝනස් ආසනෙන් පාර්ලිමෙන්තුවට පත් වූ බෝනස් මන්ත්‍රි අතුරැලි රත්න හිමිගේ ප්‍රකාශය සම්බන්ධව පෙමිණිල්ලක් කරන්නයි. කරුණා කරලා රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. මන්ත්‍රි කෙනෙක් වැරදි කරුවා නම් ඒකට දඩුවම් දෙන්නේ සාදු කෙනෙක් නෙමෙයි. සාදු කෙනෙක් වැරදි කරුවා කියලා මෞලවි කෙනෙක්ට දඩුවම් දෙන්න බෑ. රටේ නීතියක් තියෙනවා, රටේ පොලිසියක් තියෙනවා, රටේ හමුදාවක් ඉන්නවා. ඒකින්ද මේක තේරුම් අරගෙන රිෂාඩ් බදුර්ණින් නෙමෙයි, ඉස්බුල්ලා නෙමෙයි, කවුරු හරි රවි කරුණානායක හරි චම්පිකා හරි වැරදි කරුවා නම් ඒකට දඩුවම් දෙන්න බාරව තියන්නේ ඒක ආණ්ඩුවට. අපිට ලොකු සැකයක් තියෙනවා මේක පුදුමත් එක්ක ඒක ඇත්තත් එක්ක. අපේ රටේ ඉන්න පොලිසිය සහ හමුදාව මේ රටේ අවුරුදු 30ක් යුද්ධය කරපු, රට විනාශ කරපු, ඇමතිවරු ජනාධිපතිවරු මැරපු, පල්ලි පන්සල් බෝම්බ තියලා විනාශ කරපු, කුරීරු බලවත් ත්‍රස්තවාදය නැති කරපු පොලිසියක් හමුදාවක් අපිත් එක්ක ඉන්නවා. තව සහරාන්ගේ ISIS එක ඉවර කරපු හමුදා පොලිසිය අපිත් එක්ක ඉන්නවා. ඔය වගේම විශේෂයෙන්ම ලොකු පාතාල කල්ලි දෙමළ පාතාල කට්ටිය හිටියා, සුදා ක්‍රිස්තෝපර්ලා මුස්ලිම් පාතාල හිටියා, නූර් අයියුබ්ලා සිංහල පාතාල හිටියා, මදුස් වෙලේ සුදාලා ඒ ඔක්කොම ඉවර කරා. ඒ වුණාට අද වෙනකන් අපි අසමත් වෙලා ඉන්නවා. අපි දුර්වල වෙලා ඉන්නේ මේ ජාතිවාදී, මේ චම්පිකගේ විමල් වීරවංශගේ ජාතිවාදී ඉවර කරගන්න බැරිව ඉන්නේ. ඔය වගේම ඥානසාර ආමදරු අතුරැලි රත්නහිමිගේ ජාතිවාදය මඩපවත්ව ගන්න බැරි තත්ත්වයට අපි පත් වෙලා ඉන්නේ. මේකේ මලමිනි උඩ දේශපාලන කරන දේශපාලකයන්ට මම කියන්න කැමති, තවත් මේක තියාගෙන දේශපාලනය කරලා රට විනාශ කරන්න එපා කියලා මගේ කාරුණික ඉල්ලීම. කරුණා කරලා මේ ජාතිවාදීන්ට විරුද්ධව පොලිසිය තමන්ගේ වැඩ අරියට කරයි කියලා අපි විශ්වාසකින් මෙතනින් සමුගන්නවා. අස්සලාමු.